සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ ඩිංගා YouTube channel එකේ තියෙන යාළුවෝ හැමෝම ආදරෙන්. ඉතින් ටික දවසක් පරක් වුණා වීඩියෝ ගේන්න. ඉතින් මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනාවා අලුත්ම Bluetooth speaker review එක. ඉතින් අපිට ගොඩක් වැඩ දෙක තුනක් කරගන්න පුළුවන්. ලේසියෙන්ම ෆිල්ම් එකක් වුණත් ෆෝන් එකෙන් බලන්න පුළුවන් Bluetooth speaker review එක. ඉතින් අපි බලමු Bluetooth speaker review එක ඒ මොකක්ද කියලා. ඉතින් මම අද ගෙනාවා Bluetooth speaker එක සාමාන්‍ය Bluetooth speaker එකට වැඩිය පොඩි වැඩක් ගන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් ෆෝන් stand එකක් වගේ ඒ වගේ දේකුත් කරගන්න පුළුවන් Bluetooth speaker එක. ඉතින් අපි එහෙනම් බලමු Bluetooth speaker එක මොකක්ද කියලා. ඉතින් මේ තමයි ඔයගොල්ලෝ මම අද ගෙනාපු LPV9 Bluetooth speaker එක. ඉතින් අපි බලමු මේකේ review එක, මේකේ full unboxing එක කොහොම වෙනවද කියලා. අපි එහෙනම් යන් video එකට. වෙනද වගේම මට මේ වීඩියෝ එක රෙස්පොන්ස් කරන්න ද ආක් ස්ටෝස්. ඉතින් ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර්ස්, WhatsApp නම්බර්ස්, ඒගොල්ලන්ගේ ඩීටේල්ස් ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕනම දෙයක් ගෙන ගන්න ඕන නම් ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න. කෑෂ් ඔන් ඩෙලිවරි ඒගොල්ලෝ කරනවා. ඉතින් අපි එහෙනම් යන් වීඩියෝ එකට. ඔව් මේක තමයි ඉතින් බොක්ස් එක. ඉතින් අපි මේක අන්බොක්ස් කරගමු. අන්බොක්ස් කරන කලින් බලමු බොක්ස් එක වටේට මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා මේකේ කලර්ස් ටික. ඉතින් මේකේ මේ බ්ලැක් එනවා, බ්ලූ එනවා, ඇෂ් එනවා, වයිට් එනවා. ඉතින් මේ කලර්ස් ටික තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තේ ගහලා තිනවා good base කියලා. ඉතින් ඇත්තරම මේකේ හොඳ base quality එකක් තියෙනවා. ඉතින් අපිට හම්බෙලා තියෙන අද black එක. ඉතින් ඒ වගේම තමයි මේකේ තියෙන specifications ගැන, specs ගැන box එක පිටිපස්සේ ඒගොල්ලෝ සම්පූර්ණම detail ඇතුව හැමදේම දාලා තිනවා. voltage එක කොහොමද, switch කොහොමද, මේකට SD card එකක් use කරන්න පුළුවන්, USB ports, charging spot. ඉතින් මේකේ output එක voice කොහොමද, sounds කොහොමද තියෙ හැමදේම මේගොල්ල මේ box එක පිටිපස්සේ අන්තර්ගත කරලා තිනවා. ඉතින් LPV9 wireless speaker එක මම හිතනවා සාමාන්‍ය Bluetooth speakers පාවිච්චි කරන අයට මේකේ වෙනස ගොඩක් තේරෙයි. මේක පාවිච්චි කරොත් ඒ තරම් හොඳ clear voice එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි එහෙනම් box එක unbox කරලා බලමු කොහොමද speaker කියලා. ඔව් එහෙනම් අපි බලමු දැන් මේක open කරගෙන. මේක ඇතුලේ තව මේ වගේ black box එකක් තියෙනවා. ඉතින් අපි ඒක අරගමු. ඔව් black box එක සාමාන්‍ය බර තියෙන box එකකින් box එක අපිට අතර ගත්තා මේක තේරෙනවා. ඉතින් දැන් මේ තියෙන Bluetooth speaker එක ඔව් ඒකත් ඇත්තටම කොත් අර තියෙන weight එක ඉන්නේ Bluetooth speaker හින්දා. ඉතින් මේක පැත්තකට තියාගෙන බලමු. දැන් අපිට මුලින්ම තියෙනවා micro USB cable එක. ඉතින් ඕනම කෙනෙක්ට phone එකක් charge කරන cable එකකින් මේක charge කරගන්න පුළුවන්. මොකද මේක වල adapt එකක් මේකත් එක්ක ලබා දෙන්නේ නැහැ. ඒක අපිට අපේ ඕනම adapt එකකින් හොඳ adapt එකකින් මේක charge කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු මේක පොඩ්ඩක් පැත්තකින් තියලා බලමු. ඔව් දැන් අපිට තව හම්බලා තියෙනවා මේකේ 3.5 stereo jack එක. ඉතින් bluetooth වලින් connect කරලා අහන්න නැති වෙලාවකට අපිට පුළුවන් phone එක කෙලිම plug කරලා phone එකේ stereo plug කරලා මේකේ stereo වලට connect කරලා කෙලිම ඩිරෙක්ට් song එක play කරන්න. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ warranty card එකක් දීලා තියෙනවා. ඉතින් warranty card එකක් තියෙනවා, user manual එක. ඔව් ඉතින් මේකේ තියෙනවා කොහොමද මේක use වෙන විදිය, buttons වැඩ කරන විදිය ඒ ඔක්කොම. ඉතින් අපි එහෙනම් බලමු දැන් කොහොමද මේ පෙට්ටිය පැත්තකින් තියාගෙන අපිට අපේ වැදගත්ම part එක කොහොමද Bluetooth speaker එක look එක කියලා. ඉතින් දැන් අතර ගත්තමත් හොඳ weight එකක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ ලුක් එක කියලා. ඔව් ඇත්තම ඔකන දැන් හොඳට පේනවා. මේක matte black එකේම තමයි මම ගෙනගෙන තියෙන්නේ. ඉතින් දකින කෙනෙක්ට පොඩ්ඩක් වෙනසක් තේරෙන්න පුළුවන් මේක matte එන්නේ. ඉතින් මේක shine නෑ, අපේ කිසිම fingerprint එකක් එහෙම හිටින්නේ නෑ. ඉතින් ඇත්තරම දැන් ගොඩක් වටිනවා. අපි මොනවා හරි අල්ලලා ඇවිල්ලා මේක ඇල්ලුවත් අපිට අපේ fingerprints එහෙම marks හිටින්න පුළුවන්. ඉතින් මේකේ දෙපැත්තේ මේ වගේ speakers දෙකක් තියෙනවා. දෙකම ඇත්තරම functionable speakers දෙකක් තියෙන්නේ. What 8 watt output එකක් තියෙන speakers එකක්. ඉතින් output එක සම්පූර්ණයෙන්ම 16 watt output එකක් තමයි මේකේ sound quality එකකින් එන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන මේ shape එක හදලා තියෙන ඒගොල්ලෝ සාමාන්‍ය අපිට මොකක් හරි තියන්න stand එකක් විදිහට තමයි. ඉතින් මේ අපිට අපේ phone එක bluetooth connect කරලා film එකක් බලන විදිහ වෙලාවට, video එකක් බලන වෙලාවට phone එක මේකේ හොඳට තියා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් LPV9 කියන model එක තමයි මේක. ඉතින් මේකේ ඒගොල්ලෝ ඇත්තරම bluetooth radio ඒ වගේම stereo input ඒ වගේ අපිට pen එක use කරලා මේකේ songs play කරන්න පුළුවන්කම ලබා දීලා තියෙනවා. ඉතින් මේක පිටිපස්සෙන් තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හොඳටම මුලින්ම තියෙන 3.5 mm jack එක.
ඉතින් ඒ වගේ ඊට පස්සේ USB slot එක ඒකට යටින් ඒ වගේම තියෙනවා SD card slot එක ඉතින් ඒ වගේම charging spot එක micro USB slot එක ඒ වගේම තමයි on off switch එක ඉතින් ඒ වගේම මේකේ mic එකත් සාමාන්‍ය bluetooth speakers වගේම ඒකළු include කරලා තියෙනවා මොකද අපිට call එකක් ගන්නකොට කතා කරන්න පුළුවන්කම ලබා දීලා තියෙනවා ඉතින් මම හිතනවා සාමාන්‍ය හොඳ sound quality එකක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක ඇත්තටම ගොඩක් වටී කියලා. ඉතින් මේකේ පල්ලෙහා පැත්ත බැලුවොත් මේ වගේ wireless speaker model එකයි input එක DC 5 watt 1 ampere කියලා තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට මේ hall වගේ පෙවුනට මෙතන තියෙන්නේ bass hall එක. ඉතින් මේකේ තියෙන quality sound එක ගන්න මේගොල්ලෝ bass hall එක තමයි පල්ලෙහා පැත්තට යොදලා තියෙන්නේ. ඒ වගේම හොඳ rubber grip එකක් තියෙනවා ඕනම surface එක තිබ්බම slip වෙන්නේ නැහැ. vibrate වෙන්නකොට slip වෙන්නේ නැහැ. ඉතින් ඒ රබර් බුෂ් වලින් හොඳ රබර් බුෂ් වලින් ඒක grip එක tight කරගෙන අල්ලගෙන ඉන්නවා පොළවට bluetooth speaker එක. ඉතින් මම හිතනවා ඇත්තටම හොඳ bluetooth speaker එකක් මේකේ quality. quality ඇත්ත ගත්තම මේක outlook එක බැලුවම හොඳ build quality එකකින් ඉතින් ඒකල මේක අපිට ලබා දීලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 3500 4000 වගේ budget range එකකට ගන්න පුළුවන් හොඳ bluetooth speaker එකක්. ඉතින් මං හිතනවා මේ ඇත්තටම මේකේ තියෙන මේ මැට් ලුක් එක මේකේ ඩුවල් ස්පීකර්ස් ෆෝන් ස්ටෑන්ඩ් එක ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේක ඇත්තටම කිව්වොත් මේ කාන්ට ගොඩක් වටිනවා කියලා. ඉතින් ඕන කෙනෙක් එහෙම ඉන්නවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ WhatsApp නම්බර් එක. ඕනනම් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඉතින් මං හිතනවා Bluetooth speaker එකක් ගත්තම අපිට මීට වඩා මේකේ කියන්න ইনফরমේෂන්ස් නැති වෙයි කියලා. මොකද මේකේ ඩිස්ප්ලේ එකක් එහෙම නැති හින්දා. ඒ වුණාට මේක හොඳ අනිත් Bluetooth speakers එක ගත්තම හොඳ sound output එකක් තියෙන හොඳ Bluetooth speaker එකක්. ඉතින් අපිට ඇත්තටම වැඩ දෙක තුනක් කරගන්න පුළුවන්. ෆෝන් එක තැන් තැන් වල තියන්න උවමනාවකුත් නැහැ. ෆෝන් එක අපිට හොඳට මේ ස්ටෑන්ඩ් එකට තියන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අද මම ඔයගොල්ලෝ සමු ගන්නවා. ඉතින් ඩෙගායුරු channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක බල තියාගන්න. මන් දාන videos හැමදාම බලන්න. දාන්න නැති කෙනෙක් දාන ගන්න share කරන්න. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙන බලාපොරොත්තුෙන් අද මම සමු ගන්නවා. මම ඩෙගා. What we do here is go back.